දවසක් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා බොටම් ලයින් අපේ කතාබහත් එක්ක එකතු වෙලා ඉන්න මගේ රසික රසිකාවියන් සියලුම දෙනාට. අද දවසේදී බොටම් ලයින් කතාබහ චුට්ටක් වෙනස් ආකාරයකටයි මම එහෙම කියන්නේ. අද දවසේදී අපත් සමග සම්බන්ධ වෙනවා ඔබට මතක ඇති ITN නාලිකාවේ විකාශය වුණු Youth with Talent Season 2 තරංගාවලියේ මැජික් අංශයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් Emil Eranga. අද දවසේදී අපත් සමග සම්බන්ධ වෙනවා ඔහු. ආයුබෝවන් Emil. ආයුබෝවන්. කොහොමද Emil අයියේ මැජික් එක ගෙවන ජීවිතේ? මැජික් එක ඇත්තටම කිව්වොත් හොඳින් ඉන්නවා. ඉතින් මැජික් නිසා තමයි ඇත්තටම ජීවිතේ ගෙවෙන්නේ. පැය 24ම මැජික් තමයි. පැය 24ම මැජික්. ඔව්. අද දවසේදීත් මැජික් කරන්න දැන් බලාපොරොත්තු වෙන්නේ නැහැ නේද? මැජික් ටිකක් බලමු අනිවාර්යෙන්. අනිවාර්යෙන් බලමු. Emil අයියේ මම මේ විදිහට ප්‍රශ්නයක් අහනවා. මැජික් කියලා කියන්නේ හරි අසීරු දෙයක්. ඔබයි මැජික් අංශය තෝරගන්නේ. එහෙනම් ඒක ඇත්තටම කිව්වොත් පංචින්ද්‍රියම් පිනවන්න පුළුවන් කලාවක්. ඒ වගේම හැමෝටම කරන්න බැරි කලාවක්. ඉතින් මැජික් කලාව කියන්නේ අද වෙනකොට ලෝකේ සෑහෙන හොඳ තැනක තියෙන සෑහෙන ඉදිරියෙන් තියෙන කලාවක්. ගෙදරින් කොහොමද සපෝට් එක තිබ්බේ ශේෂ්ත්‍රයට? ගෙදරින් පරිම සපෝට් එක හම්බ වෙනවා. අදටත් එදා වගේම. ඉතින් ඒ සපෝට් එකේ ප්‍රතිඵල විදිහට තමයි අද ඇත්තටම මේ ගමන ඇවිල්ලා තියෙන්නේ. ගමන ඇවිත් තියෙන්නේ. අද අපි ගොඩක් මැජික් බලමු. හරිද? ඊට කලින් මට කියන්නකෝ Youth with Talent කියන ඉවෙන්ට් එකට කොහොමද ඔබ සම්බන්ධ වෙන්නේ? Youth with Talent එකට සීසන් 2 එකට තමයි සම්බන්ධ වෙන්නේ. මොකද සීසන් 1 එක මම බලන්න ගිහිල්ලා ප්‍රේක්ෂාගාරේ හිටියා. ඉතින් මම හිතන්නේ මම සහභාගී වුණ එකම ටැලන්ට් ෂෝ එක. ඊට පස්සේ සීසන් 2 එකට ඇප්ලයි කරා. ඒ වගේම ඒකේ ඔඩිෂන්ස් වලට ගියා. ඊට පස්සේ මහරගම Youth Center එකේ තිබ්බේ සියලුම තරඟ. ඊට පස්සේ ඉතින් සෑහෙන ප්‍රගතියක් ලැබුවා ඒකේ. යන්න පුළුවන් උපරිම ගියා. යන්න පුළුවන් උපරිම ගිය නිසා තමයි අද මේ තැන ඉන්නේ නේද? දැන් රියැලිටි ගැන කතා කරනකොට ඔබට මොකද හිතෙන්නේ රියැලිටි වැඩසටහන් ගැන? රියැලිටි ඇත්තටම හොඳයි. මොකද දැන් සාමාන්‍යයෙන් ටැලන්ට් ෂෝ එකක් කිව්වහම ඒකේ හැම ටැලන්ට් එකම අපිට තියෙනවා. එතකොට සිං කරන කෙනෙක්ට, ඇක්ට් කරන කෙනෙක්ට, ඩාන්ස් කරන කෙනෙක්ට, සර්කස්, ස්ටන්ට්, මැජික් ඔය හැම අංශයක්ම කරන්න පුළුවන් එකම වේදිකාවක්. මොකද ඒක හරි අඩුයි නැත්නම් අපි හිතමු අපි දකින්න සිංගින් ස්ටාර්ස්ලා වී වෙනවා. ඒක සිං විතරයි. සිංගින් කියන කැටගරිය විතරයි. ඒක ඩාන්සින් ස්ටාර්ස්ලා එනවා. එතකොට ඒක ඩාන්සින් කැටගරිය එක විතරයි. හැබැයි අර ටැලන්ට් ෂෝ එකකදී සියලුම අංශ මෙහෙවන අය ඉදිරිපත් වෙනවා. ඒක කලාතුරකින් තමයි වෙන්නේ. ඒ ලංකාවේ මම හිතන්නේ තුනක් හතරක් වගේ තමයි ටැලන්ට් ප්‍රෝග්‍රෑම්ස් තිබ්බේ රියැලිටි ෂෝස්. ඉතින් ඊට පස්සේ මම හිතන්නේ ඒක එහෙම රටේ තත්ත්වයට එක්ක ඔක්කොම නැතුවන. ඉතින් ඒක ඇත්තටම අදට සෑහෙන පිරිසක් ඉන්නවා බලාගෙන ටැලන්ට් ෂෝ එකයි කවදද මොන channel එකකින් හරි පටන් ගන්න කියලා. ඒක හරි හොඳයි. හරි හොඳයි. දැන් අපි ওই මැජික් ගැන කතා බහ කරනකොට මැජික් අද කාලේ YouTube එකෙන් ඉගෙන ගන්න පුළුවන්නේ. දැන් ඕනතරම් YouTube famous ඕන කෙනෙක්ට YouTube එකේ මොකක් හරි ගහපු ගම අපේ දේවල් එක ඉගෙන ගන්න පුළුවන්. පාසල් වැඩ කටයුතු උනත්. ඔයා මැජික් ඉගෙන ගත්තේ කොහොමද? එහෙම YouTube ඇත්තටම මම ගොඩක් වෙලාවට කියන්නේ ඒක ප්‍රැක්ටිකල් නෑ. මොකද අපි රාමුවක් තුලින් පමණයි දකින්නේ. ඉතින් එහෙම රාමුවකින් විතරක් දකින්න දෙයක් මම හිතන්නේ ගොඩක් වෙලාවට මේ ප්‍රගුණ කරන්න හරි අමාරුයි. මොකද අපිට මේකේ ප්‍රැක්ටිකල් කරන්න කට්ටිය ගුරුවරයෙක් ඉන්න ඕනේ. එහෙම නැත්නම් අපි පොත්පත් වලින් සමහරක් දේවල් ඉගෙන ගන්නද මම මුලින්ම කාලේ ගුරුවරයෙක් හිටියේ නැහැ මට. ඒක පොත්පත් වලින් මුලින්ම ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි ඉන්ටර්නෙට් එක පොඩ්ඩක් අධ්‍යයනය කරා. හැබැයි ඒක මදි. වෙනම මම සොසයිටි එකකට ජොයින් වෙලා එහෙම තමයි ගොඩක්ම මේක හරි ස්ටෙප් බයි ස්ටෙප් ඉගෙන ගත්තේ. දාද වෙනකොට මමත් උගන්නන තැනකට ඇවිල්ලා තියෙනවා. ඉතින් එහෙම කෙනෙක්ගේ ගුරුවරයෙක් යටතේ යන එක සෑහෙන වටිනවා. එතකොට අපිට ඒ හරි පාත් එකට ප්‍රැක්ටිකල් වැඩෙන්න පුළුවන්. දැන් ඔය මැජික් කියලා කියන්නේ ඇස් බඳුමක් කියලා කියනවනේ. ඇස් 1000ක් වුණත් බඳන්න පුළුවන්. දැන් ඔබට මෙතන ඉඳගෙන අපි හැමෝගෙම ඇස් වහන්න පුළුවන්. හරිද? ඔයාට හිතන විදිහට මැජික් කියලා කියන්නේ මොකක්ද? මැජික් කියන්නේ අවශ්‍යක හිතන්න පුළුවන් රැවටීම කියලා. එහෙනම් මේ ඇත්තටම මිනිස්සුන්ගේ ලේ පිසුම් කරන
මිනිස්සු සතුට කරන්න පුළුවන් හොඳ එන්ටර්ටේන්මන්ට් ආර්ට් එකක්. හොඳ කලාවක්. ඒ කලාව බොහොම ඒ කියන්නේ හරි ඕපන් ට්‍රැක් එකේ ගියොත් අපිට සෑහෙන දුරක් යන්න පුළුවන්. මේකේ එන්ඩ් එකක් නැහැ. අපි දෙන්න මේ කතා කරන වෙලාවෙත් මේ ලෝකයේ අලුත් මැජික් බිහි වෙනවා. ඉතින් තාක්ෂණය එක්ක සහ ගොඩක් ටෙක්නොලොජිස් පිටරටවල දිනුනේ අපේ රටට වඩා. ඉතින් අපි ඒ දේවල් ගොඩක් වෙලාවට අපි කරන්නේ ඒ රටවලින් අපි ගන්න පුළුවන් දේ අරගෙන අපේ රටට අපිත් ඒ වැඩි දියුණු කරලා අපේම මැනිෆැක්චර්ස් කරලා අපි ඒක ඩෙවලොප් කරන් යනවා දැන් මේ වෙලාවට. ඒක තමයි ගොඩක්. ඉතින් ඒක මම කියන්නේ හරි ට්‍රැක් එකට යන්න පුළුවන් හොඳ කලාවක් තමයි. හොඳ කලාවක්. දැන් අද දවසේදී ගොඩක් මැජික් කරන්න බලාපොරොත්තු වෙනවා. මාත් එක්සයිට් වෙලා ඉන්නේ අද දවසේදී. අපි එහෙනම් විරාමයක් ගන්න කලින් එක මැජික් එකක් බලමු. බලමු. අද දවසේදී ගොඩක් මැජික් මෙතන තියෙනවා අපිට බලන්න. ඉතින් මේව ගිනල්ලා තියෙන්නේ අපි නිකන් බලවල ඉන්නේ මැජික් බලන්න. එහෙනම් ඉතින් අපි ලෑස්ති වෙන්නේ පළවෙනි මැජික් එක බලන්න. එන්න අපිත් එක්ක එකතු. රයිට්. ඉතින් දෙකක් කිව්වහම පොඩි දෙයක් කකු දෙන්නේ නැහැ. ඇත්තටම මම ගාලා තියෙන මැගසින් එකක්. මේකේ තියෙනවා චිකන් නගට්ස්, චිකන් බර්ගර්ස්, සෑන්ඩ්විචස්, රැප්ස්. මම ඊටම වඩ පෙන්නන්නම් කරෝලා මට කියනවා කැමති මොනවාද කියලා. ඔව් මොකද කැමති? මෙතන තියෙනවා තුනක් ඔප්ෂන්ස් වලට. සලාඩ් කැමති මේක? සලාඩ් තියෙනවා, බර්ගර් තියෙනවා, ඒ වගේම චිකන් රැප් තියෙනවා. මොකද කැමති? මම තෝරගන්න බර්ගර්. බර්ගර්. Alright, burger. The theory mark. අපි එහෙමනම් අපි මෙහෙම බලමු. මම මේ මැගසින් එක මෙහෙම අරගෙන. Right. වඩ පේන දි මම අත් පොඩ්ඩක් ඇඩ් කරන්න. Right. පස්සේ මම හිතනවා බඩගින්නේ ඉන්නේ කියලා තියෙන මූණ දැක්කම පේන. අපි බලමු burger එක. ඔයා ඉල්ලුව burger නිසා මම ඒක එළියට ගන්න බලන්න. රියල් බර්ගර් වාට කන්න පුළුවන්. ඊට කලින් මම මැගසින් එක අපි අරලා බලමු ඇත්තම බර්ගර් එක දාවේ කියලා. ඔව්. ඇත්තම බර්ගර් එක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ හරි. ඉතින් කාල බලන්න පුළුවන් ඇත්ත බර්ගර් නේද කියලා කට්ටිය හිතන්න පුළුවන් බුරු බර්ගර් එකක්ද? ඇත්තම බර්ගර් එකක් මේක. කාලා බලන්න පුළුවන් වැඩි කන්න එපා මොකද ප්‍රෝග්‍රෑම් එක ඉවර නම් ඔයාලට ප්‍රෝග්‍රෑම් එක ඉවර නම් කන්න පුළුවන් නේ අතරතුර බඩගිනිනු තමයි අත්‍තර මේක මරු මැජික් එක ඔයාලට බෑනේ මේ මට බඩගිනින වෙලාවට මම නිකන් හරි වාවම් වෙන වෙලාව ඔයගෙන આવත් පුළුවන් මොන හරි හරි එහෙනම් දැන් අපි පළවෙනි මැජික් එක බැලුවා දැන් ඒක මරු මැජික් එකක් මම දැන් ලෑස්ති වෙන්නේ කෙටිම කෙටි විරාමයක් ගන්න විරාම ගන්න මේ බර්ගර් එක කන්න ඕන නිසා විරාමෙන් අනතුරු ඔබ නැවතත් එකතු වෙන්නේ බටම් ලයින් වැඩසටහනත් සමගින් ශෂි මංගව තියෙන කාඩ් එක. මම පේනන කාඩ් ටික ඔක්කොම එකින් එකට වෙනස්. පේනවා ඇති. කොහොම වෙනස්? රයිට්. ඔයාලට තියෙන්නේ එක කාඩ් එකක් ගන්න. ස්ටොප් කියන්න. හරි මම ඒක කාඩ් එක දෙන්නම්. ස්ටොප්. රයිට්. ඒ ස්ටොප් කියවන කාඩ් එක ගන්න මට පෙන්වන්න එපා. රයිට්. ඔයා ඔක බලලා කැමරකට ගන්න මනිත් පැත්තට හරවන්න ඊපස්. හරි. පස්සේ ගන්න එකතකින් තියලා නිතරම ආන. අනේ. රයිට්. දැන් ඔය කාඩ් එක මතකද? ඔව්. හොඳට හිතන්න මේ කාඩ් එක මට කිසිම අයිඩියා ගන්න නැහැ මොකක්ද මේ කාඩ් එක කියලා. රයිට්. අපි මොනිකා හිතමු කාඩ් එක උඩට ආවා කියලා. හිතමු නේද? හරි මම හිතන්නේ එහෙම හිතුවට කාඩ් උඩට ඇවිල්ලා නැහැ. මෙයා හිතමු. බලමු උඩට ඇවිල්ලා කියලා. අත බුරුල් කරන උඩ කාඩ් එක ගන්නවා. බලන්න කියලා කාඩ් එක. මේක නෙමෙයි. right again උල්ට වෙලා නැහැ කියන්නේ. අපි තව පාර කුසල. අපි chance තුනකින් try කරමු. බලමු දැන් උල්ට වෙලා දැන් ආයෙත් අර බුල් කරනවා ගන්නවා ආයෙ උල්ට වෙලා ඉතින් බලන්න. මේකත් නෙමෙයි.
ඒකන අපි එන චාන්ස් තුනක් කියලකවන තුන්ගේ චාන්සක අනිවාරෙන් ඉඩව වන්න හෙල්ලු දැන් අපි බලමු මේකද කාඩ ඒකම කාලය හැබැයි වා දැන් තුරු කාට්ටි ඔක්ක මල්ලන්නේද මම මැජික් වචනයක් කියන සිම් සිලා කිව්වට පස්සේ දිගල්ල බාන්න වගේ අපේ තියෙන කාට්ටික නැතිවෙලාද මොකද වෙලා තියෙන්නේ කාට්ටිකම නෑ මම දැන් පේනද වඩ මොකද වෙලා තියෙන්නේ කියලා කට්ටියට තේරෙයි කාට්ටික ඇත්තටම කොහොමද ඒක කරේ කාට්ටික විදුරු කැටයක් වෙලා තියෙනවා ඔක්කොම ටික ඒක නම් මාර මැජික් එකක් ඔක්කොම ටික අතුදාම ඔන්නම තමයි ඔබ තමයි මැජික් නේ මේ ඇත්තටම යන්න කලින් කියලා දෙන්න හොඳේ මැජික් එකක් හරි කමක් නෑ කියලා දෙන්නකෝ ඒක මට හැමෝටම කර කර පෙන්නන්න අපි බලමු හරි තව ගොඩක් මැජික් තියෙනවා ඔයගලන්ට පෙන්වන්න ඊට කලින් එමිලියාගෙන් අහන්න ඕන දැන් එක මැජික් එකක් කරන්න දැන් සාමාන්‍යයෙන් අපි ප්‍රසන්ටින් වත් ඩාන්සින් වත් ස්කිල් එක අපි ඉම්ප්‍රූව් කරගන්න ගොඩක් වෙලාවට අපි ඒක ට්‍රේන් වෙන්න ඕනේ කොච්චර ටයිම් එකකට යනවද එක මැජික් එකක් ට්‍රේන් වෙන්න ඒක කියන හරි අමාරු ඒ කියන්නේ දැන් එක එක මැජික් එක එක විදාකාර සමහර ඒවාට අපිට වැඩි මහන්සි වෙන්න ඕනේ දවසක් දෙකක් ඇති තවත් ඒක තියෙනවා මාස ගණන් සති ගණන් යනවා ඒක ප්‍රැක්ටිස් වෙන්න ඒ කියන්නේ ඒ ඉෆෙක්ට්ස් අපි ප්‍රගුණ කරනද දැන් සමහර උදාහරණ මම ටැලන්ට් ෂෝ එකේ ඉන්න කාලේ එක තරඟයක එක වටයක්ම 50 පාරකට වැඩි කරලා තියෙද රිසර්ච් කරලා ඉතින් ඒ 50 පාරකට වැඩි කරපු ඒ රිසර්ච් වල ප්‍රතිඵල තමයි මම අද පොඩිම කිව්වොත් මේ සීට් එකේ ඉන්නත් අද ඒකේ ප්‍රතිඵල නිසා ප්‍රතිඵල නිසා දැන් ලොකු සෙනඟක් ඉන්නකොට S1000ක් විතර S බඳමක් කරනෝනේ මැජික් කරනකොට මැජික් එකක් වැඩදල නැද්ද විහිළුවකට හරි මැජික් කරන්න ගිහිල්ලා මෙහෙම එහෙම වැරදිලා නැහැ කියන්නේ ඇත්තටම කිව්වොත් ඒක අපි ඇත්තටම අපි ෆුල් සෙටප් එකක් ඇතුළේ යන්නේ ඒ කියන්නේ ප්‍රී ප්ලෑන් එකක් අපේ තියෙන ෂෝ එකකදී එතකොට එහෙම වැරදිනා හරි අඩුයි හරිම අඩුයි ඇත්තටම ගොඩක් වෙලාවට වැරදුනත් ඒක මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ වැරදුනා කියලා මොකද අපි තමයි දන්නේ ඒක වැරදුනා කියලා එතෙන්දී අපේ මූණේ මම හිතන්නේ අපේ ඉරියව් වලින් වැරද්දක් වෙන්නේ නැත්තම් මිනිස්සු දන්නේත් නැහැ මොකක් හතුනාද මෙතන කියලා. එහෙම අවස්ථා වෙලා තියෙනවා පොඩියට නිකන් සුළු එකක් දෙකක් වගේ. හැබැයි ඒක මහා ලොකු ඩැමේජ් වෙලා නැහැ ෂෝ එකට. මොකද කවුරුත් දැනගෙන නැහැ එතනදී මගේ ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් වලින් වැරදුනා කියලා. ඔව්. ඒක ඉදින් මැජික් ශිල්පියෙක් වුණාම තමන්ගේ ෂෝ එක හරියටම තමන්ට කටපාඩම් වෙන්න ඕනේ. ෂෝ එක අයිටම්ස් ටික පිළිවෙලට මෙහෙම රෙඩි කරගන්න. කරගන්න. දැන් මම අර අයගේ ප්‍රෝග්‍රෑම්ස් බලුවනේ යූත් විත් ටැලන්ට් එකේ මේ මම දැක්ක මාර කොන්ෆිඩන්ස් ස්ටේජ් එක නැගගට පස්සේ මාර කොන්ෆිඩන්ස් එකක් ඇතුව තමයි කතා බහ කරන්නේ ජජ් බෝඩ් එකනොත් ලොකු ඉල්ලීමක් තිබ්බා මම හිතන මැජික් කරන නිසා වෙන්නේ තියෙන්නේ කොහොමද ජජ් බෝඩ් එකෙන් තිබුණ ප්‍රතිචාරය ඔය එක මෙහෙමයි දැන් අතන මම පළවෙනි වටේ එනකොට කවුරුත් දන්නේ නැහැ මම කවුද කියලා එතනට එතින් මම මැජික් ශේෂ්ත්‍රයට වාපාරණයි 98 මැජික් පටන් ගත්තේ එතකොට 98 මැජික් ආරම්භ කරන්න ගත්තේ පොඩි කාලේ පළවෙනි ස්ටෙප් එක ඉස්කෝලේ යද්දි 6 වසරේ වගේ. ඉතින් දැන් මැජික් කියන රාමු ඇතුලේ අපිව දන්නවා හැමෝම මාව දන්නවා. ඒත් දැන් මේක ලංකාවේ ටැලන්ට් ෂෝ එකක් වුණාම මෙතනදී කවුරුත් දන්නේ නැහැ හැමෝටම මමත් ආදුනිකේ. ජජ් බෝඩ් එකට විශේෂයෙන්ම. ඉතින් එතකොට එතනදී විනිශ්චය මඩුල්ල පළවෙනි වටේ හිතන්නේ නැහැ මම කවුද කින්ද බන්ද මගේ මොන වගේ ටැලන්ට් එකක් ඇතිද කියලා. හැබැයි දෙවෙනි වටේ වෙනකොට ඒගොල්ලෝ මගේ ටැලන්ට් එක දකින්න ගන්නවා. එතනදී මම ගොඩක් හිතලා බුද්ධිමත්ව ඒ කියන්නේ මගේ තියෙන හොඳම මගේ තියෙන ස්කිල් ලෙවල් එක හොඳටම පේන්න පුළුවන් අංශයක් මම තෝරගන්නවා එතනදී ඊට පස්සේ එහෙම යනකොට සෙමි ෆයිනල් දක්වා ඊට ෆයිනල් දක්වා යද්දී මම එක එක අංශ වලින් මැජික් තෝරගන්නවා පේන්න මොකද එතනදී මට ඕනේ කරන්නේ ජය පරාජයට වඩා මට මගේ කැපැසිටි එක පේන්න එතනදී මම මගේ කන්ෆිඩන්ස් එකත් එක්ක සහ මගේ ස්කිල් ෆුලි මං ඒ ටැලන්ට් එක මම ඉස්මතු කරනවා. ඉතින් ජජ් බෝඩ් එකෙන් සෑහෙන ප්‍රතිචාර හම්බුණා සියලු විනිශ්චය මණ්ඩලෙම. මොකද ඒගොල්ලෝ එන්ජොයි කළා මගේ ඉෆෙක්ට්ස් හැමදේම. මොකද ගොඩක් මැජික් ශිල්පීන්ගේ මැජික් මම හිතන්නේ සමහරවිට වැරදුනා. සමහරවිට ඒගොල්ලෝ ඩිසපොයින්ට් වෙනවා. එතකොට සමහරවිට ඒගොල්ලෝ මේ කමෙන්ට්ස් වලින් ඒ වගේම මාට්ටු වෙච්ච අවස්ථා තියෙන සමහර ඒ වුණාට ඒක ඉතින් හරි අපි සූක්ෂම වෙනවා. මොකද විනිශ්චය මණ්ඩලයේ ඉන්නේ අතරම විනිශ්චය කරනවා. ඒගොල්ලෝ හැම කෝණකින්ම බලනවා. ඉතින් පොඩි හරි මිස්ටේක් එකක් ඇති වරදින්න. ඉතින් එතනදී අපි ටැලන්ට් වෙන්න ඕනේ.
මොකද උතන තේමාව තිබ්බෙත් මේ අපිට ජයග්‍රහණය එක කරද්දී ඒ කියන්නේ දැන් අපි ඒකේ මම හිතන්නේ මට මතක විදියට ඒගොල්ලෝ අපේ දිල්ෂාන් පත්‍රත් අපේ ඒ ප්‍රසන්ට හිටියේ අනවුස් කරේ අයියා කිව්ව මම හිතන්නේ අදිෂ්ඨානයේ ජයග්‍රහණය නම් හැකියාව විස්මිත විය යුතුයි. ඒතකොටදී හැකියාව විස්මිත වෙන්න අපි එහෙම විසින් බලන්න විශ්මයක් කරන්න මොකක් හරි තමන්ගේ ටැලන්ට් එක ඇතුලේ මොන ටැලන්ට් එක තිබ්බත් ඒ එතනදී අපි ෆේල් වුණා මිනිස්සු අතරට යන්න බෑ. ඉතින් අද එතනදී අපි පාස් වෙච්ච නිසා මිනිස්සු අතරට ගිහිල්ලා තිනේ ඒක අපි මේන්ටේන් කරලා යන්න ඕනේ ඊට පස්සේ. මම දැක සෑහෙන සෙලිබ්‍රිටීස්ලව හම්බෙලා කරලා තිබුණා ඊට පස්සේ ඉන්දියන් ආටිස්ලා ඒ වගේම ලංකාවේ ආටිස්ලා මොකද ඒක සමහර හරි අමාරු වෙලා ලංකාවේ ආටිස්ලා නම් හම්බෙන්න පුළුවන් ඒ පිටරට බොලිවුඩ් ආටිස්ලා හම්බ වෙනවා කියන්නේ ඒක එක අපි කියන්නේ වන්ස් ඉන් ලයිෆ් ටයිම් වගේ තමයි. කියන්නේ ලංකාවේ කිසිම මැජිෂන් කෙනෙක් බොලිවුඩ් ඇක්ටර්ස්ලට මැජික් පෙන්නලා නැහැ සහ පෙන්නන්න එහෙම ඔපෂනිටිස් අවිල්ලා නැහැ. ඒක මට ලොකු චාන්ස් එකක්. මොකද මම ලැන්ග්වේජ් එක එක්ස්ට්‍රා ලැන්ග්වේජ් එකක් විදිහට හින්දි දන්නවා. හින්දි. ඔව් ඒක නිසා මට ඒක ලොකු ඔපෂනිටියක් වුණා බොලිවුඩ් ඇක්ටර්ස්ලා හම්බෙන්න. තාමත් හම්බෙනවා මන්ත්ලි සාමාන්‍ය ස්පෙෂල් ලොකේෂන්ස් තියෙනවා ඒවට. ඒ වගේ සෑහෙන පාරක් කරන චැලන්ජ් ෂෝ එකෙන් පස්සේ. චැලන්ජ් ෂෝ එකෙන් පස්සේ. හරි එහෙනම් අපි තව මැජික් එකක් බලමුද? බලමු. හරි එහෙනම් අපි තවත් එක් මැජික් එකක් බලන්න තමයි ලෑස්ති වෙන්නේ. මෙල ඒවා ලෑස්තිද කරා? ඔව් වංගාව තියෙන පොඩි යතුරක් බලන්න හොඳට. ඔව් හොඳ යතුර. ඇත්තම යතුර. සාමාන්‍ය යතුර. මේ යතුර මම මෙහෙම කළා. අතෙන් තියෙන. පේන ඇති අපි ක්ලෝස් අප් එකක් ගමු. තෙන් තිබ්බට පස්සේ වාඩ පේන ඇති යතුර. අපි මැජික් වචනයක් තියෙනවා. ඒක අහලත් ඇති ඔය ෆිල්ම් වලින් වෙන්ගාරියම් ලෙවියෝසා. ඔව්. කියන බං. වෙන්ගාරියම් ලෙවියෝසා. කිව්වට පස්සේ හොඳට බලන්න. යතුරු දිහා. හොඳ හුස්මක් ගන්න ඕනේ මේ වෙලාවට. රයිට්. බෑන්. වඩ පේන යතුරට පණ එනවා. අවර පේන මගේ අත හෙල්ලෙන්නවත් නැහැ බය අතුරට කනේ. මොලේ කද්දන්නේ. යතුරට පණ ආවා. යතුරට පණ ආවා. ඉතින් ඒකම මම ඔයාලට දෙන්නම්. තව පොඩි දෙයක්. මං ගාව තියෙනවා. මේකේ ඔයගලන්ට මම පෙන්නන ක්ලෝස් අප් පේනවා ඇති. වෙලාව තියෙනවා. මේ කටු කට්ටක් තියෙන මේ කට්ට එක මෙතේ යවන්න පුළුවන් මෙහෙම. රයිට් යවන්න පුළුවන්. එතකොට ඔයාට තියෙන ශෂි දැන් මෙහෙම හරියටම ඔයා කැමති වෙලා උදා නිකන් 7 නම් මම උතනට 8 නම් හරියටම මේක. හරි. 9 නම් මේකට. එහෙම කැමති එක දාලා එහෙම කළා 100. හරි. හරි. වාලියල මට කියන්න මම තරම් හැරලා ඉන්නේ. හරියටම කැමති වෙලාව නේ. හරියටම කැමති වෙලා ඒ කියන්නේ මේ 7 නම් 6 නම් 5 නම් 4. එහෙම එක කැමති එකක. හරි. රයිට්. දැන් මුලින්ම ඔයා බලන්න මේකේ කොහෙන්වත් පේනවද කියලා. නෑ. මේ පැත්තේ. නෑ. ඔයාගේ පැත්තට බලන්න පේනවද? නෑ. මේ පැත්තට? නෑ. රයිට්. එතන මේ පැත්තට? පේනවා. මේට? හ්ම්. කොහෙන්වත් පේන්නේ නෑ. දැන් ඔයා ඔයාගේ කතා කරලා. අනිත් තල්ලුක පිළිලේසි ළමයි. මං ඔහම තියෙනවා. දැන් ඔයාගේ අරකට. මේ අතින් තව ටිකක් තහවුරු කරගන්න ඔහම ඔයා. කොහෙන්වත් දෙන්නේ නැහැ. ඔයා ඒ හදපු වෙලාව ඔයා කැමති වෙලාවද නැත්නම් ඔයා ඒ වෙලාවටද මම හිතන්නේ මොකක් හරි විශේෂයක් තියනද? ඒ වෙලාවට නැහැ. ඔය පොඩ ෆ්‍රී එකේ ඉන්නේ ටයිම් එක. ෆ්‍රී එකේ ඉන්නේ ටයිම් එක. එතකොට ඒ වෙලාව මට දැනගන්න chance එකක් නැහැ නේ. ඒ කියන්නේ ඒ ඇවිල්ලා පාන්දර ද හවසද උදේද කියලා මම දන්නේ. හ්ම්. හැබැයි මට නිකන් දැනෙනවා පහ වගේ.
හරි පොඩ්ඩක් සාම හරියටම ආවේ නැහැ අපි 6ට 5ට 6ට මේ ටිකක් මට දැනෙනවා හවස හවස වගේ වා ඒ උදේද හවසද නිකන් හවස හවස වගේ නේ මම නිකන් බැලුවොත් දැන් වට පේන්නේ නැහැ අතන මට ඔවා බලන්න දැන් මම මෙහෙම බලුවහම මට කොහෙවත් පේනවද හොඳට බලන්න මේකද මේකද කියලා Pain. Hey, what pain? That means when I am doing the math cut, that thing. Oh. Me thin. Oh. Me math cut, that thing. How much pain? Oh. Then. Paha pain. Oh. And then, pain. Then what pain? That means when I am doing the cut. Oh. Me. Alpart. Hmm. Aching. I am keen. Paha. That means what? Right. Okay. Ah, oh, that guy. That one. Harry. That man. That one. Hatray. Pahai. Me. That one. That one. That one. Right. Oh, my. That one. 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 That අර කට්ටෙන් අපිට කියනවා මෙන්න මේ ආහදුවේ මෙන්න මේ වෙලාව. හැබැයි කට්ටේ වඩ දෙනවා කිව්වත් නෑ එතනින්. ඔව් ඒක තමයි. ඒ කියන්නේ අලු පාට කට්ටක් විතරයි. හ්ම්. එහෙම මෙට යන පැද්දෙන කට්ට මේක පැද්දෙන්නේ නෑ කොටිමක. හ්ම්. රයිට්. අපි ඒ වගේම අපි කන්ටිනියු නියොත් තව ඒ වෙලාව ගැන මම තව පොඩ්ඩක් තහවුරු කරනවා මෙන්න මේකෙන්. රයිට්. දැන් එහෙම කිලෝ පහ අතරට පහට යන්න ඕනේ නෑ. හ්ම්. රයිට්. මේකේ තියෙන එක එක අංක. මම ඊට කලින් ඔයාලට දෙනවා prediction එක. මේක ඔයාගේ අතේ තියාගන්න. Sure. හැබැයි prediction එක අපි මම 100ට 100ක් කියනවා. හරියයි කියලා. අපි මෙන්න මෙහෙම උදාහරණයක් ගමු. ඔයා කැමති අංකයක් අහනවා. මම අහන්න කලින් මම උදාහරණයක් දෙන්නම් ඕගලන්ට බලන් ඉන්නටත් එක්ක. මම දැන් ඒගොල්ලන්ට පුළුවන්. ගෙදර ඉඳන් මේක කරන්න. අංක ටික තියෙනවා. ඔයාලා කැමති අංකයක් හිතන්න පුළුවන්. එතකොට අපි තුන් ඔයා කැමති අංකයක් මෙතන ඉන්න නිසා වාඩි හිටන්න පුළුවන්. උදාහරණයකට ඔයා හිතුවේ අංක 5 කියලා හිතමු. හ්ම් හ්ම්. 5 ඉඳලා අපි ඉස්සරහට 5ක් යනවා එතකොට. 5 නම්. 5 නම් අපි 5 ඉඳන් ඉස්සරහට ගණන් කරනවා. හරි. ඔයා කැමති කිව්වොත් 8 8 කිව්වොත් 8 ඉඳන් අපි ඉස්සරහට 8ක් යනවා. හ්ම්. දැන් ඔයා මට කියන්න. ඔයා මොකද කැමති කියන්නේ? කැමති මං කියන්න උදාට. 10. ඔයා කැමති අංකේ 10. හ්ම්. අපි එහෙනම් 10ක් යනවා ගණන් කරලා. අපි ගණන් කරමු. ඔයා ගණන් කර කියන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 10 වෙනි එකට ගියාන් පස්සේ තියෙන මේක 12 ඒක අල්ල ගන්න දුන්නද හරවල බලන්න මොනවද තියෙන පාට කියලා ඒකට හරියන 12ට මොකක්ද තියෙන රෙඩ් 12ට තියෙන පාට රෙඩ් හැබැයි ඔයාට කවුරුත් කිව්වද 10 කියන්නේ කියලා නෑ ඔයා හිතපු පාට තමයි 10 ඔව් මේ අංක තමයි 10 නේ ඒ 10ට ගණන් කරාම ඉස්සරහට ආපු පාට තමයි රෙඩ් හැබැයි රෙඩ් කියලා අපි කලින් අනුමාන කරේ නැහැ. මම කොහොම අනාගතය දැක්කා? ඒ නිසා prediction එකක් වාට කලින් නම් දුන්නා. අපි ඒ prediction එක බලමු. රෙඩ්. ඔයයි තේරු අංක. හ්ම් හ්ම්. prediction එකත් ඔයගේ මතය මැද තිබ්බ වෙනස් කරන්න විදිහක් නැහැ කොහොම. බලන්න පුළුවන් ලොප් එකේ වෙනම කුප් නැහැ කොළ. වෙන මොකක්ද බලන්න? ඒක. රෙඩ්. ඉතින් මෙතන. හ්ම් හ්ම්. ඔන්නෝ තමයි සිද්ධ වෙන්නේ. ඇත්තටම කොහොමද මේ මිනිස්සුන්ගේ ඇස් බඳන්නේ මොකක්ද? ඔය මේක නම් කියන්නේ අපි මෙන්ටලිසම් කියලා තියෙන එක මැජික් වල අපි යනවා. ඒ මෙන්ටලිසම් ගැන චුට්ටක් මේගොල්ලන්ට කියන්නකෝ. මෙන්ටලිසම් කියන වෙන මාට් එකක්. මැජික් වල තියෙනවා කොමඩි පැත්ත, හිනාව පුදුරන. එතකොට ඉලූෂන් කියලා තියෙන අපි තුමු කෙනෙක් අතුරු දහම් කරන, නැති කරන, මවන ඒ වගේ. කපන. ඒ වගේ ඒ දේවල් ඉතින් ඊට අමතර මයින්ඩ් රීඩින් කියන්නේ කෙනෙක්ගේ මනස කියවන ටෙලිපති වගේ එකතු කරන් අපි කරන එක. ඒක මේ නම් ඒකත් හොඳ ආට් එකක් මැජික් වල තියෙන. තව තියෙනවා අපේ ස්කේප්. එතකොට සයිකලොජි පැත්ත, මනෝවිද්‍යාවත් එකතු කරගෙන කරන මැජික් තියෙනවා. ඉතින් අද කාලේ ගොඩක් ඒව තමයි ගොඩක් මැජිෂියන්ස් ෆලෝ කරන්නේ. මැජික් වල තියෙන අමාරුම පාට් එක මොකද්ද? අමාරුම ස්ලයිඩ් ඔෆ් හෑන්ඩ්. අතේ හුරුවෙන් කරන දේවල් කියන්නේ මම ඒක කරා ටැලන්ට් එකෙත් සෙකන්ඩ් රවුන්ඩ් එකේ කාඩ්ස් මවන බෝල ඒ වගේ ස්ලයිඩ් ඔෆ් හෑන්ඩ් අමාරු අපි තුන් සීඩීස් මවන. එතකොට ඒ මැනිපුලේෂන්ස් මම මල්ටිප්ලයින් වගේ අමාරුයි. ඒකට සෑහෙන ස්කිල් ලෙවල් එකක් ඕනේ. ඒ වගේම මන අපහුණුවක් ඕනේ අවුරුදු ගානක ප්‍රැක්ටිස් එකක්. ඒකට දවසෙන් දෙකෙන් මාසෙක් කරන්න අමාරුයි.
කොහොම කරත් කරනවා අර ඒකට අඩුම තරමේ අවුරුද්දක්වත් ඕනේ හරි ස්ටෑන්ඩඩ් එකකට තමන්ට එන්න. දැන් ඔය මැජික් කරන අයගේ සොසයිටිස් ඕන තරම් තියෙනවනේ. ඕනම එකක සොසයිටිස් තියෙනවා බිහි වෙලා. එතකොට ඕගොල්ලන්ගේ මැජික් සොසයිටි වල කොහොමද ඕගොල්ලන්ට දෙන සපෝට් එක සහ අලුතෙන් මොනවද සොසයිටි කියන්නේ? අලුත් වැඩ. මේ අතරම සොසයිටියක් තියෙනවා. ශ්‍රී ලංකා මැජික් සොසයිටි. ශ්‍රී ලංකා මැජික් සංසදයේ ඉතින් ඒකේ උපසභාපති වයිස් චේයාර්මන් තමයි වයිස් ප්‍රෙසිඩන්ට්. ඉතින් අපි සෑහෙන ලොකු දැවැන්ත වැඩක් කරාගෙන අපි අතරම පොත් කොරෝනා කාලේ අපේ සභාපතිතුමා ඇතුළුව ලකුණු සුජීව. ඉතින් ලකුණු සුජීව යනමනි අපි අපේ ටීම් එකක් ඉන්න අපේ කමිටි එකක්. ඉතින් අපි එකතු වෙලා අපේ මැජික් සංදර්ශන නැති අයට බඩුමලු දුන්නා. ඒවල් වලට කොරෝනා කාලේ. මොකද සංදර්ශන නැති සෑහෙන මැජික් ශිල්පීන් ප්‍රමාණයක් හිටියේ. ඉතින් අපේ සභාපතිතුමා ප්‍රමුඛ ඒ අපේ ටීම් එක එකතු වෙලා ඒ වැඩ කටයුතු කරා. මම හිතන්නේ අපේ සමන්ත ප්‍රදීප් අපේ තුමාත් සහාය දුන්නා ඒකට. ඒ තමන්ගේ ශ්‍රමය ඒ භාණ්ඩ බෙදා හරින්. ඉතින් ඒ වගේ ඊට පස්සේ අපි ලොකු දැවැන්ත වැඩක් කරා ලංකාවේ ප්‍රථම වතාවට. ඒ කියන්නේ ශ්‍රී ලංකා මැජික් සොසයිටි එක ඕගනයිස් කරා ෆස්ට් ටයිම් ඉන් ශ්‍රී ලංකා කියලා. අපි බිගස් මැජික් ෆෙස්ටිවල් එක, කියන්නේ මැජික් කන්වෙන්ෂන් එකක්, මැජික් ෆෙස්ටිවල් එකක්. ඒක දවස් තුනක් තිබ්බ එක දිගට මීගම් පුරහලේ මීගමුවේ ටවුන් හෝල් එකේ. ඉතින් තිබ්බ අප්‍රේල් 8, 9, 10. ඒකෙදි මැජික් තරඟ තිබ්බා අපේ සීනියර් මැජික් ශිල්පීන්ට, ඒ වගේම ජූනියර් මැජික් ශිල්පීන්ට, ඒ වගේම මැජික් ලෙක්චර්ස් තිබ්බා දේශන් පිටර් මැජික් ශිල්පීන්ගේ. එතකොට ඒගොල්ලන්ට අපි අයට බාණ්ඩ ගන්න ඩීලර්ස් ලව වෙනම පිටරින් අපි ගෙනවා. එතකොට ඊට පස්සේ අවසන් දවසේ ගාලා ෂෝ එකක් තිබ්බා. ඒ ගාලා ෂෝ කියන්නේ ඇත්තම කිව්වොත් ඉන්දියන් අපේ ආපු පිලිපීන් මැජික් ශිල්පී, එතකොට කුවෙට්, මෝල්ඩිව්සේ ආපු මැජික් ශිල්පීන් සියලුම දෙනා 20 දෙනෙක් ආවා අපේ ලංකාවට. අපි ගෙන්නවා පැත්තන මේ රටේ තත්ත්වය හොඳ වෙලා තිබ්බනම් ඊට වඩා අපි ගෙන්නන්නේ හිටියේ. ඒත් අපි සෑහෙන වෙහෙසක් දරලා අපි සෑහෙන පිරිසක් ගෙන්නවා. ඉතින් ඒකට අපි විශේෂයෙන්ම තෑන්ක්ස් කරනවා අපේ සොසයිටිකේ අපේ කොමිටි එකට. විශේෂයෙන්ම කොමිටි ඇතුලේ අපේ ඉන්නවා අපේ තවත් වෛශ්‍යම් කෙනෙක් ඉන්නවා අපේ සුමංගල සිල්වා, ඒ වගේම ගයන් වික්‍රමගේ ඇතුළු අපේ එන්ටයර් ටීම් එකට, අපේ සොසයිටිකේ ඉන්න අපේ සීරුම ශිල්පීන්ට සහාය දුන්න අපේ සීරුම දෙනාට. ඉතින් අපේ සභාපතිතුමාගේ මේ මඟ පෙන්වීම යටතේ සහ එතුමාගේ කන්සෙප්ට් එකක් මේක, එතුමාගේ අදහසකට අනුව තමයි මේ වැඩසටහන සිද්ධ වුණේ. ඉතින් ඒ රටවලින් ආපු අයට අපි අපේ ආගන්තුක සත්කාර කරලා අපි ඒකට නවාතැන් කෑම බීම සීරුම දේවල් ලබා දීලා ලස්සන වැඩක් තිබ්බද. ඒ සීරුම දේවල් අපි කරේ දවස් තුන නොමිලේ. කොටින්ම අපේ මේ සාමාන්‍ය ජනතාවට, අපේ ඉන්න මැජික් ලවර්ස්ලට, මැජික් වලට ආස ෆෑන්ස්ලට එන්න පුළුවන්කම තිබ්බා. ඉතින් සෑහෙන පිරිසක් ආවා. ඇත්තටම අර කොළඹ වාතාවරණය හොඳ වුණා නම් අපි කොළඹ තමයි ඇත්තම කරන්න හිටියේ. ඉතින් ඒ වෙනකොට කොළඹ සිටුේෂන් එක පොඩ්ඩක් අපේ 8-9 කියන්නේ කොළඹ පොඩි පොඩි ප්‍රශ්න තිබ්බා. ඉතින් ඒ වුණත් අපි මේකම ලස්සනට වැඩේ කළා. ඉතින් ඒකේ ප්‍රතිඵල විදිහට අද අපේ සියලු මැජික් ශිල්පීන් ලොකු අත්දැකීමක් ලබා ගත්තා. මොකද පිටරට මැජික් ශිල්පීන් එහෙම ළඟට ගහමු වෙනවා කියන්නේ සෑහෙන අමාරු වැඩක්. මොකද එනවා කියන්නේ, මොකද සබ් පිටරට සභාපතිවරු 2 දෙනෙක්ම ආවා සොසයිටි වලින්. ඉතින් ලස්සන වැඩක් තිබ්බ. ඉස්සරහටත් හිතන් ඒ වගේ ඉස්සරහට පළතුරක් ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. හරි, එහෙනම් ඉතින් තව මැජික් කිහිපයක් තියෙනවා අදවසේදී ඔබටත් මටත් රස විඳින්න. ලෑස්ති වෙන කෙටිම කෙටි විරාමයක් ගන්න. විරාමයෙන් අනතුරු ඔබ නැවතත් එකතු වෙන්නේ බොටම් ලයින් අපේ කතා බහත් සමග. රයිට් ශශි, අංගාව තියෙන සිගරට් සාමාන්‍ය සිගරට් එක්කම සතිර හිනාවක් ගිය මෙම සිගරට් ඇතුළම කුවතින හොඳ නැහැ. ඔන්න අහිතකරයි, අහිත කරනවා. එකට පිළිකාකාරයක්. ඉතින් මංගාව තියෙන ගැජට් බලන්න, මේක හොඳ චෙක් කළ මුකුත් තියෙනවා කියලා ගැජට් නැහැ. මේකත් බලන්න, ඉම්බලෙන් බලන්න කොහොමද මට නැහැ මුකුත් නැහැ. මේ සිගරට් එක ඔයා ඔහොම අල්ලගින් ලොටි ලුබ් එක මම ඔයා ගතේ තියෙද්දි දානවා මේක ඇතුළ. රයිට්, ඔයාලට පේන ඇති ඉතත සරලකම හැමෝටම පේන. ඔන්න සිගරට් එක තාම දැම්මේ නැහැ, දැන් දානවා ඇතුළට. වෙන කොහෙටවත් ගියේ නැහැ. ඇතුළෙම තියෙන වාහන් පේන වාම වහගන්න. වහලා මෙහෙම අල්ල. රයිට්, හැමෝටම පේන. ඔන්න ඔය ගන්න. රයිට්, දැන් ඔය සිගරට් එක ඔක ඇතුලේ තියෙද්දි මට ගන්න පුළුවන්ද? බෑ.
ඔයෙන්ම ගන්න බෑ. හැබැයි මම මෙහෙම දෙයක් කරනවා. දැන් මගේ අතර ඇවිල්ලා තියෙන එක පේන්නේ නැහැ. ඒතර ඔයගලන්ට පේන්නේ නැහැ. ඒක ඉන්විසිබල් වෙලා තියෙන්නේ. ඉතින් පේන්නේ නැහැ. අත්ත. සිගරට් එක ආයි දාන්න කලින් එහෙදි මම මේක එන්නෙන්ද පොඩි කරනවා. පොඩි කරලා පොඩි කරලා දැන් වාගේ ඇතුළට මේකට ටියුබ් එක ඇතුළට මම ආයෙත් දාලා තින්නේ. දැන් ඔයාලා ළඟ ඉන්න එකේ ඇතුලේ තියෙන සිගරට් එක මම දැන් ආයි බොන්න බැරි වෙන්න හදලා තින්නේ. දැන් ඉතින් පියන අරයි මොහොම තියෙන. පියන අරලා ඔයාගේ අතට දාගන්න ඕන. මේ අතට දාගන්න. මොකටද පේන මේ සිගරට් එක මොකද මේ කියලා. මේක ඔයාලට පේන එක. මොකුත් නැහැ. ඔක පේන නැහැ. මොකටද ක්ලෝස් අප් එක. මේ හරිම චූටි එක මේ. මම හිතන්නේ පේනවා ඇති කට්ටියට සෑහෙන පොඩි වෙලා තියෙනවා පේනවා නම් ඔයගලන්ට සිගරට් එකේ ඊතරම්ට පොඩි වෙලා තියෙනවා මේක නිකන් ගිනි කූර ගිනි කූර ගිනි කූර මට්ටමට සිගරට් එක පොඩි වෙලා තියෙනවා සෑහෙන ඉතින් මොනවා කයි වෙලා දැන් වට ඔන්න ට්‍රයි කරන්න බලන්න ඔක බොන්න බෑ කොහොමද එහෙනම් මේ ඇත්තටම අපි බලන් ඉන්න ප්‍රේක්ෂකයන් කැමතිද මේ මැජික් වලට ඉන්ට්‍රස්ට් අය ඉන්නෝනේ මැජික් ලවර්ස් ලා. ඒගොල්ලෝ කැමතිද සමහරට ඔයා මොකක් හරි ඇකඩමි එකක් කරන්න නම් ඒකට එක ජොයින් වෙන්න. මොකක් හරි එහෙම පවත්වාගෙන යනවා නම් ඇකඩමි එක. අපි කරන් යනවා ඇකඩමියක් කියන්නේ මැජික් වර්ක්ෂොප් කරන්න. මගේ ඒක අපි මම මොල්ඩ්ස් වල ලංකාවේ දිගටම පවත්වන අවුරුදු දැන් 4ක් විතර යනවා. වර්ක්ෂොප් පටන් ගන්න මොල්ඩ්ස් වල සහ ලංකාවේ පටන් ගන්න අවුරුදු 2ක් විතර යනවා. ඉතින් මගේ වර්ක්ෂොප්ස් වලට එන්න පුළුවන්. එක වන් ඩේ වර්ක්ෂොප් තියෙන දවසේ වැඩමුළු. ඉතින් උදේ 10 ඉඳලා හවස 5 වෙනකන් තියෙනවා. හැබැයි හැමදාම නෑ මම සාමාන්‍යයෙන් මගේ Facebook Instagram වල මම ඩේට් එකත් එක්ක පෝස්ට් එක දැම්මම තමයි එන්න ඕනේ. ඊට අමතරව මගේ contact details ඔක්කොම තියෙනවා හැමතැනම. ඒකෙදී ඕන කෙනෙක්ට අහලා මගේ වර්ක්ෂොප්ස් වලට එන්න පුළුවන්. එන්න පුළුවන්. ඉගෙන ගන්න. ඒකෙදී ભેදයක් නෑ වයස ભેදයක් නෑ. පිරිමි ළමයි ගෑණු ළමයි කියලා ભેදෙකුත් නැහැ. ඔක්කොම හැම වර්ගෙම කට්ටියන. එනවා. හරි. එහෙනම් ඉතින් මැජික් කරපු නිසා දන්නෙත් නැහැ. තේරෙන්නේ නැතුව වෙලාව ඉක්මනින් ඉක්මනින් ගිහිලා තියෙනවා. ඉතින් ප්‍රෝග්‍රෑම් එක එන් කරන්න කලින් තව මැජික් කීයක් ඉතරලා තියෙනවද කියලා? මැජික් නම් තියෙන ඕනතරම් අපි ඉතින් වෙලාව ගන්න. තව මැජික් කීයක්ද දෙයක් බලමු. හා එකක් දෙයක් බලමු එහෙනම්. දැන් ලෑස්ති වෙනවා අපි අවසාන මැජික් දෙක බලන්න. රයිට් අපි එහෙමනම් මම පොඩි ඇල්ලුප් එකක් තියනවා සසි. හ්ම්. රයිට් අපි මොකද දෙමු? මේ ඇන්ලෝවා මෙහෙම පෙන්සල් අල්ලගන්න ඔයාලා දැන් ඕකෙන් ලියන්න දෙයක් තියෙනවා ඊට කලින් මේ ඇන්ලොප් එක ඇතුලේ ඔයාලට පේන්න ඇති මම මේක ඇතුලේ තියෙන කාඩ්ස් තුනක් රයිට් ඇන්ලොප් එක වගේ ගත කරගන්න රයිට් මම මේ කාඩ්ස් තුන පෙන්නන්නම් හරිද මම පෙන්නන්නම් පේනවා ඇති කැමරාවට පාට තුනක් තියෙනවා මම හිතන්නේ පේනවා ඇති කැමරාවට පාට තුන සචි කියන්න බලන්න හැමෝටම බ්ලූ yellow red blue yellow reds close up එකක් කරගෙන blue yellow සහ red තමයි පාට තුන හරි මම සශිත කිව්වොත් අනාගතේ මම දැක්කා කියලා කලින්ම අනාගතේ දැකගොත් ඔයා මොකද හිතන්නේ වෙන්න බෑනේ වෙන්න බෑනේ බෑ මම මේ කාඩ්ස් තුන මෙහෙම මික්ස් කරද්දි ඔයා එක කාඩ් එකක් ගැන හිතන්නේ එක කාඩ් එකක් ගැන හිතන්න මට මුකුත් කරන්න බෑ මොකද මම කිව්වා අනාගතේ දැකලා ඉවරයි මම කාඩ්ස් තුන මික්ස් කරා. කොහා කැමති පාට කියන්නද? කැමති පාට. ඔයාලට කවුරුත් ෆෝස් කරන්නේ නැහැ මේක කියන්න කියලා මමවත් ඔයාලට කැමති පාට කියන්න. මගේ ආසම පාට ඔතන තියෙනවා. මම දන්නේ නැහැ. ඒ නිසා මම ගත්තා බ්ලූ. බ්ලූ. මං කිව්වා නේද මං අනාගතේ දැක්කා කියලා. මට වෙනස් කරන්නත් බෑ දැන්. හැබැයි මං අනාගතේ දැක්කා කියන හේතුව තමයි ඔයා ඉල්ලුවේ බ්ලූ. මේ yellow කාඩ් එක නෙමෙයි ඔයා ඉල්ලුවේ. අපි yellow කාඩ් එක මේක නෙමෙයි ඔයා ඉල්ලුවේ. වයිල්ලු රෙඩුත් නෙමෙයි. හරිද? හැබැයි වයිල්ලු බ්ලූ කියලා. ඒත් මං කිව්වා මං අනාගතේ දැක්කා කියලා වාට ඒක හොඳටම ස්ථාවර වෙයි. You will select this card කියලා මේක ලියලාම තියෙනවා. මේක වාට අතරනම් බලන්න පුළුවන්. ඔය එක දැක්කත්. ආයිට් ඉතින් ඔන්න හොඳමයි වෙන්නේ. ඉතින් වාට ඔන්න පෙන්සලින් සයින් එකක් දාලා තියාගන්න පුළුවන් ඕක. අනිත් පැත්තෙන් අවශ්‍ය නම් රයිට්
තමයි වාට පේනන්න පුළුවන් අනිත් කාඩ්ස් දෙකේම නැහැ කිසිම දෙයක්. යෝ. ඒකේ තියෙනවා you will select this card කියලා. ඉතින් ඔක ඇත්තටම ගොත් මයින්ඩ් රීඩින්. ඒ කියන්නේ අනාගතේ අපි ෆියුචර් එක දකින්න. ඉතින් මට කිසිම අයිඩියාවක් නැහැ ඔයා රෙඩ් කියයිද yellow කියයිද blue කියයිද. blue කියලා blue කියුවේ. මම දැනගත්තා කලින් ඔයා blue කියන්නේ කියලා. ඒක දැනගෙනම තමයි. ඔක ලියලා එන. එහෙනම් ඉතින් අපි අවසාන මැජික් එකක් බලමු. මේකේ මේ රෝප් එකක් තියෙනවා පේනවද ඔයාලට? යප්. පේන බලසෙන්ට මේක ඔතන මේ රෝප් එක ඔයාලට තියෙන්නේ මෙතනින් එහෙම ඇඟිල්ල දාලා අල්ලගන්න ඕනේ. රයිට්. අපි නිකන් හෙල්ලුවොත් ඔයාලට පේනවද ඒක හෙල්ලෙනවා. පණික හොල්ලලා බලන්න. ඔව් හරි. රයිට්. හොඳට හොල්ලන්න පුළුවන්. අපි වෙන මෙහෙම දෙයක් කරනවා. ශෂි පිකන් ඔයා විශ්වාස කරනද හොල්මන්? හොල්මන්. භූතයෝ ප්‍රේතයෝ. කෝස්ට්. එලි ගන්නෑ නේද? හැබැයි අපි මෙහෙම කියමු. හොල්මන් පැත්තක දාමු ඔයාගේ ජීවිතේ නැති වෙච්ච එක්කෙනෙක් අපි ගෙන්නුවොත් ආයි මෙතනට. කවුද ඒක ගෙන්නන්න ඕනේ? මගේ ආච්චි. ආච්චි. ශෂිගේ ආච්චි එල්ලේ. කවුද ශෂිගේ ආච්චි? විනීත. ශෂි ෆනෑම් පාට තියෙන්නේ ශෂිවාවලා කම්මේ කම්බේ දැන් අල්ලන්නේ වයික පාර හොල්ලන්න තවපාර හයි ඒ හිල්ලු ඔයාම නේද? ඔව්. හැබැයි මම විනි තමාත් කියලා කියනවා හොල්ලන්නේ කියලා. විනි තමාත් මේ දුවට මේ විදිහට කියන ඔය ඇවිල්ලා ඉන්නේ මෙතන කියලා. මම හිතන්නේ ඒ හෙල්ලු ඒ හෙල්ලු වාන නේද? නෑ. අත හොල්ලන්නේ නැතුනේ පොඩ්ඩක්. අත හොල්ලන්නේ. මම පොඩ අතේ අවුලක් තියෙනවා. මේ අතරගම. මං වා තට්ටුවක් දාන හරිද? ඔයාගේ එහෙම ළඟට තට්ටුවක් දාන. ඒක බලමු. මේ තමත් ඉන්නවනම් එයා සිග්නල් එකක් දෙයි. ඔයාගේ ළඟ ඉන්න මට පේන විදිහට මගේ හැබැයි එයා ඉන්නවනේ ළඟ තාම. අපි ආයෙ යන්න කියලා කියමු. ඔව් යන්න කියමු නේ. එතුමාත් මේ මම හිතන ඉන්ටර්නෙට් ඔබතුමියට දයන්න අපි කාලය දෙනවා. මම හිතන යනවා. ඒ යනවා කියලා කිව්වේ. කියද? ඔව් මම හිතන්නේ යනවා බායි කියන එක තමයි කිව්වේ අන්තිමට. ආ. රයිට් මම හිතන යාට සමදෙමු. ආ. හරි. ඔන්න ඔහොම තමයි අද දවස ගෙවුනේ අපේ බොටම් ලයින් ප්‍රෝග්‍රෑම් එක. මම හිතන්නේ මැජික් ඉවරයි නේ. මැජික් ඉවරයි. හරි. එහෙනම් ඉතින් අදට එමිලයි මයි සමගන් තමයි ලෑස්ති වෙන්නේ. මම හිතනවා අද දවසේදී වැඩසටහන ඔබ බෙහෙවින්ම රස විඳින්න ඇති. මමත් ගොඩක් සර්ප්‍රයිස් වුණා අද දවසේදී එමිලයිගේ
මැජික් ටික බලලා. එහෙනම් ඉතින් එමිලයාට සමුදෙන් තමයි ලෑස්ති වෙන්නේ. බොහොමත්ම ස්තුතියි අද දවසේදී ඔබගේ වටිනා කාලය කැප කරලා බොටම් ලයින් ප්‍රෝග්‍රෑම් එක ලස්සන කරන්න අපිත් එක්ක එකතු වුණාට. Thank you වාට බොටම් ලයින් ප්‍රෝග්‍රෑම් එකට ආරාධනා කරාට. ඉතින් තවත් දවසක පිටත් වෙලා වෙනස් මැජික් අංගත් එක්ක අපි හම්බුමු. හම්බුමු. එහෙනම් ඉතින් අදට එමිලයම යන්න තමයි හදන්නේ. අපි දෙන ගිහින් යනකම් හැමෝම සතුටින් පරිස්සමට ඉන්න ඕනේ. ජය වේවා.